පදල් කරලා කැන්වස් එකක කුකී කට එකක් තියලා කුකී කට පෝ එකක් කරන විදිය සිත්තමක කතාවේ 18 වෙනි දිගෑරීමත් එක්ක පටන් ගන්න ගමන් ඔගලන් ආදරෙන් මලීස් කලර්ෆුල් වන්ඩර්ස් YouTube channel එකට මම පිළිගන්නවා. ඉතින් ওই විදියට කුකී කට එකක් පාවිච්චි කරලා කොහොමද සිත්තමක් කරන්න කියලා අපි බලමු. Ala dek kamang kara pude dan me base kala e kamang wate tama yawan natu e kata na kara tiela e uda tama me widi ada kara gane ane di me ma kuki kata e poda kusan noni ara paint tika pahala de behala yana e he ita koda ara kuki kata e ke hede de lasana hede ak me ke hede no di o widi heta kara la dan ho main kara gane mama e kata mata hitun nisa kalu pate kato kara noa මොකද නිල් පාට ටික එතන වැඩි හින්දා ඉතින් මේක කරනකොට අතර මන් දැන් මේක මේ ඕල්ප්ලන්ට් ප්ලේන් පේනවා මේකේ සෙල්ස් එනවා බ්ලෝ ටෝච් කරපු හින්දා හැබැයි මේක මම ටිල්ට් කරනකොට මේකේ මේ සෙල්ස් ගොඩාක් ලොකු වුණා ඉතින් මං ඊළඟ එකේදී කළේ මේ විදිහට නෙමෙයි ටිල්ට් කරලා ඉවර වෙලා තමයි බ්ලෝ ටෝච් කරන්නේ එතකොට සෙල්ස් ටික පොඩියට හිටින ඔගලන්ට වෙනස බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම කරනකොට ඇත්තටම මග හරියට ටිල්ට් වෙනකොට වන්නේන් සතෙක්ගේ හැඩේ පෙනුණා. හරි ආඩම්බර අහංකාර කුකුලෙක්ගේ හැඩේ හැදුණා. ඉතින් මම ඒකයි මේක රූස්ට කියලා නම් කළේ. අනිත් එක මම මන්දාකිණියන් විදිහට නම් කළේ ගැලැක්සිස් විදිහට. ඉතින් මේ විදිහට අපිට ඕන හැඩයක් ඕන තැනක හදා ගන්න පුළුවන්. මේක තවදුරට තව ලොකු කරන්න ඕන නම් තවත් ටිල්ට් කරන්න පුළුවන්. ඒක Tamanට කැමති තැනක නවත්තන්නත් පුළුවන්. ඉතින් මේ තරල කලාවේ තියෙන සුන්දර බව ඒක තමයි Tamanට කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. ඉතින් මේකට ගන්න බේස් කලර් එක ඒ වගේම අනිත් පාට ටිකක් ඝනකමට ගත්තොත් මේ අර හැඩයන් ලස්සනට හිටිනවා. ඩච් පෝ එකකට වැඩිය ටිකක් වැඩි ඝනකමක ඝනකමට පේන්ට් එක තියෙන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කුකී කට එකක් පාවිච්චි කරලා මම මවා ගන්න සිත්තම් දෙකක් මේ වීඩියෝ එකේ. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට කරන්න කැමති නම් උත්සාහ කරලා බලන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් නම් මාව subscribe කරන්න මට ඔයගොල්ලන්ගේ කැමැත්ත දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් මට කියන්න. කැමති නම් ඔයගොල්ලන්ට share කරන්න. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අහන්න. ඉතින් ඔයගොල්ලන්ගේ කාලයට ඔයගොල්ලෝ මට කරන උදව් වලට හැමදේටම ගොඩාක් ස්තුතියි. පරිස්සමෙන් ඉන්න හැමෝටම සුබ දවසක්.